රටපුරා කළු කොඩි ගම් නියම් ගම් වල මල බත පිසි වර්ජනෙන් රටම අඩාලයි දුම්රිය පෞද්ගලික බස් වෛද්‍යවරුන් නීතිඥයන් සෞඛ්‍ය වෘත්තිකයන් ගුරුවරුන් රටම නිහඬ කරවයි ගෝටාගෝගම මයිනාගෝගමට අමතරව හොරුගෝගම පාර්ලිමේන්තුව අසල හොරුගෝගමට හොරා පොලිස් ප්‍රහාරයක් අන්තරේට ගැසු හොරා පොලිස් කඳුළු ගෑස් නිසා පාර්ලිමේන්තුවත් උණුසුම් ගහපු කඳුළු ගෑස් ගැන වාර්තා කැඳවන කතානායක පොලිස් ඇමති ප්‍රසන්නට අමතක කරන්න බැරි රඹුක්කන මහින්දලා එක්ක ඩීල් නැති රනිල් කතා කරයි ජනපති අගමැති නිවාස අඩස්සියේ මැති ඇමති පාර්ලිමේන්තු අඩස්සියේ ජනපති හා කැබිනට්ටුව අතර විශේෂ හදිසි සාකච්ඡාවක් ගාලු මෝදර අරගලයට අදට දින 28යි රට පුරාම උද්ඝෝෂණ කුණු හර්ප කියාගෙන ගුටි ඇනගෙන රටේ ප්‍රශ්න විසඳලා දවල්ටත් කාරලා පාර්ලිමේන්තුවේ අය ගෙදර යයි පාර්ලිමේන්තුවට ඉහළින් බුද්ධි මණ්ඩලයක් මගින් රට බේරා ගන්න බැරිද සියඹලා කාලම නැති සියඹලා පිටිය ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද දිවයින පුරා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ වුණා ඊට සහාය පළ කරමින් සෑම ප්‍රදේශයකම කඩසාප්පු වසා දමා කලුකොඩි ඔසවා තිබෙන අයුරු දක්නට ලැබුණා මෙම වැඩවර්ජනයට සහභාගී වන ලෙසට බල කරන පුද්ගලයින් ටෙරෙහිව අපරාධ නීති අනුව කටයුතු කරන බවයි පොලිසිය මේ අතර ප්‍රකාශ කළේ 1980 ජූලි වර්ජනයට පසු රටම අඳුරු කළ වර්ජනය අද පැවැත්ුණා කොහොමත් මේ වන විට ආණ්ඩුව රටම අඳුරු කරලා අවසන් රට පුරාම තෙල් පෝලිම් ගෑස් පෝලිම් පැය ගණන් දිනෙන් දින විදුලි කප්පාදුව ඒ මදිවට අහස උසට යන බඩු මිල කන්න නැතුව හිටියත් බෙහෙත් නැතුව ජීවත් වෙන්න අපිට බෑ ඒත් දැන් රටේ ඖෂධත් හිඟයි මේ පීඩාවන් දරා ගන්න බැරි වුණ තැන ජනතාව අද පාරට බැස්සා. ඒ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරමින් රට පුරාම අද කඩසාප්පු වසා දමා කළු කොඩි ඔසවා තිබුණේ මෙලෙසින්. පක්ෂ ආගම් ભેදයක් නැතිව මේ පීඩිත ආණ්ඩුව පළවා හැරීමට ජනතාව විරෝධතාවයේ නිරත වුණා. විරෝධතාවයක් හේතුවෙන් දඹුල්ල ඒ නවය මාර්ගය අද පැයක පමණ කාලයක් සම්පූර්ණයෙන් වසා දැමුණා. කඩුනායක ආයෝජන කලාපයේද පිවිසෙන මාර්ගයේද අවහිර කරමින් උද්ඝෝෂණය නිරත වීමටයි විරෝධතාකරුවන් කටයුතු කළේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයක ප්‍රධාන නගරවල මාර්ග අවහිර කරමින් විරෝධතා පැවැත්වීමට උද්ඝෝෂකීන් කටයුතු කළා.
රටතුල පවතින ඖෂධ හිඟයට විසඳුම් ඉල්ලමින් හා වත්මන් රජයට විරෝධය පළ කරමින් අද සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින් එළියට බැස්සා. වර්ජිනේට සහාය පළ කරමින් අද පෞද්ගලික බස් රථද ධාවනයෙන් එවත් වුණා. දුම්රිය ධාවනය වන බව ඊයේ ප්‍රකාශ කළත් දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජිනේට සහාය පළ කිරීමත් සමග දුම්රිය අද නිසි ආකාරයෙන් ධාවනය වුණේ නැහැ. මේ අතර කටුනායක ගුවන්තොටුපළ ඇතුළු සියලු ගුවන්තොටුපළවල ප්‍රභූ පන්තිවල හා විශේෂ සත්කාර මගින් සදහවන රාජකාරී කටයුතු වලින් ඉවත්වන බවයි ආගමන විගමන නිලධාරීන් ප්‍රකාශ කළේ. ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ට ගුවන්තොටුපළ තුල VIP පහසුකම් හිමි නොවනු ඇති. අද දින පැවැත්වෙන මෙම දීපව්‍යාප්ත විරෝධතාවයට සහභාගී වන ලෙස බලකරන පුත්කලින්ට එරෙහිව අපරාධ නීතිය අනුව කටයුතු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඕනෑම කෙනෙකුට සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට අයිතියක් තිබෙනවා ඒ වගේම හැකියාවක් තිබෙනවා අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි ව්‍යවස්ථාවෙන් භාෂණේ ප්‍රකාශනයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කර තිබෙනවා කෙසේ වෙතත් ඊට පරිබාහිරව යම් කෙනෙක් ප්‍රචණ්ඩකාරී කලහකාරී කරදරකාරී ලෙස හැසිරීමක් සිදු කරන්නේ නම් එවැනි අවස්ථාවකදී නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසියට සිදු වෙනවා මේ අතර හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකීන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට පසුගිය තුන්වනදා ජනාධිපති මාධ්‍යංශයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණුපොත ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. ජනාධිපති කාර්යාලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හෝ මෙවැනි දැනුම් දීමක් සිදු කර නැති අතර මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ අංශ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. අද දෙවන දිනටත් අන්තර් විශ්වවිද්‍යාල සිසුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය කටයුතු කළා. ඒ විරෝධතාකරුවන් විසුරුවා හැරීමටයි. මේ අතර ගෝඨාගෝගම මයිනාගෝගමට අමතරව හොරුගෝගමත් දැන් එළියට ඇවිත් පාර්ලිමේන්තු අසල හොරුගෝගම ලෙසින් නව ගම්මානයක් ආරම්භ කිරීමටයි අන්තර් විශ්වවිද්‍යාල සිසුන් ඊයේ කටයුතු කළේ. එම ස්ථානයටයි පොලිසිය අද කඳුළු ගෑස් එල්ල කළේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට අද දෙවන දිනටත් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. ඒ පොල් දුව මන්සන්දියේ ඔවුන් ආරම්භ කර ඇති විරෝධතාවය විසිරුවා හැරීමටයි. අපේ රටේ ජවය තරුණ පරම්පරාවයි. අවාසනාවකට 1971 සහ 1988 89 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන ආණ්ඩු දෙකම එදා තරුණ අරගල ලේන් මර්ධනය කළා. අපේ රටේ ඉතිහාසය සහ වර්තමානය තුල නිරායුධ උච්චතම තරුණ සටන මේ බව අවිවාදාත්මකයි. ඊයේ දින අන්තර් විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ පොලිස් මාර්ග බාධක මතට යට ඇඳුම්ද දමා විරෝධතාවයක් ආරම්භ කර තිබුණා.
අන්තර් විශ්වවිද්‍යාල සිසුන් ඊයේ දින පොල්දුව මන්සන්දියේ ඉදිරිපිට හොරු ගෝගම ලෙසින් ගම්මානයක්ද ආරම්භ කළා. මෙතර පාර්ලිමේන්තුවට පිටවීමේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂකින් මන්ත්‍රීවරුන්ට ඉන් පිටතට යාමට ඉඩ නොති විරෝධතාවයේ නිරත වුණේ මේ ආකාරයෙන්. මෙච්චර කල් දී දාලා ගැව්වා ගේම්. දැන් ඔයා මාර ඡන්දිද? ඔයා ඒ ඡන්දිද? උඹලට තේරෙනවද මිනිස්සුන්ගේ හයිය? මෙතර වත්මන් රජයට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති ගාලු මෝදර විරෝධතාවයට අදට දින 28යි. මන්දිරයේ අසලද උද්ඝෝෂකින් සාමකාමී විරෝධතාවයක නියැලෙනවා. රාජ්‍යාව මාතුමෙන් නෙපා. රජනේ නරුණේ ප්‍රස්තාව කරනවා. මෙතර ගාලුමෝදර පැවැත්වෙන අරගලයේ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවේශ මාර්ගය ආශ්‍රිතව ඇති වී තිබෙන බාධා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය කරන ලද ඉල්ලීම සලකා බැලීම ලබන අඟහරු වාදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද නියෝග කළා. එම ඉල්ලීම මුලින්ම කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවිල මහතා ඉදිරියේ. එෙහිදී කොටුව පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම අරගලයේ හා සම්බන්ධ නඩු දෙකක් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ඉදිරිපත් වී ඇති බව සඳහන් කළා. එබැවින් මෙම ඉල්ලීම සලකා බැලීමට සූදානම් නම් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට තමන් පියවර ගන්නා බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා. රජයේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අරගලයේ නියුතු පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විරෝධය පළ කළා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවිල මහතා තමන් මෙම ඉල්ලීම සලකා බැලීමෙන් ඉවත් වන බවත් එය වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට යොමු කරන ලෙසත් නියෝග කළා. ඉන් අනතුරුව අදාළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවේ. එෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ගෙන් විමසා සිටියේ මෙම ඉල්ලීම තමන් ඉදිරියේ සලකා බැලීම සම්බන්ධයෙන් ඒකඟතාවයක් තිබේද යන්නයි. අදාළ ඉල්ලීම ඉදිරිපත් කළ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙය හදිසි අවශ්‍යතාවයක් මත ඉදිරිපත් කරන ඉල්ලීමක් බවත් එය අද සලකා බලන ලෙසත් ඉල්ලා සිටියා. එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කළ අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි සාලිය පීරිස්, උපුල් ජයසූරිය යන ජනාධිපති නීතිඥවරුන් මෙන්ම ගුණරත්න වනිනායක, අතුල රණගල, සුනිල් වටකල ඇතුළු නීතිඥවරුන් කියා සිටියේ මෙම ඉල්ලීමට අදාළව පොලිසිය විසින් සංයුක්ත තැටි ගණනාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ඒවා තමන්ට නිරීක්ෂණය කිරීමට අවශ්‍ය බවයි. එබැවින් මෙම පැමිණිල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ වෙනත් දිනයක කැඳවන ලෙසයි එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. අන්තරයට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරය හේතුවෙන් අද පාර්ලිමේන්තුව උණුසුම් වුණා. මේ නිසා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබුණා. යලි රැස් වූ පාර්ලිමේන්තුව මැයි මාස 17 වනදා දක්වා කල් තැබීමටයි කතානායකවරයා නියෝග කළේ. යලි පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී අන්තරයට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරය සහ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ප්‍රතිවරයාගෙන් සම්පූර්ණ වාර්තාවක් ඇඳවන බවද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මෙතර අද පාර්ලිමේන්තුව ආරම්භයේදී නියෝජ්‍ය කතානායකවරයා තෝරාපත් කර ගැනීම පක්ෂ අතර පැවති ඩීල් පිළිබඳවද වාද විවාද ඇති වුණා. ඊයේ රාසමාණික මන්තුමා මං ගැන වැරදි ප්‍රකාශ කළා තිබුණා. මම රාජපක්ෂ කණ්ඩායමේ ඉන්නවා කියලා. මම රාජපක්ෂල කිසි දවසක හිටියේ නැහැ. එතුමාට පුරුදු වෙලා ඇති මහින්ද සරණං ගච්ඡාමි, බැසිල් සරණං ගච්ඡාමි, නාමල් සරණං ගච්ඡාමි කියන්නේ. ඇත්ත වශයෙන්ම මිනිසුලු පාර්ලිමේන්තුවටම සාප කරනවා. අපි මේ දවස්වත් නාස්ති කරා කියලා. මම ඉන්නවා විශ්වාසභංග යෝජනාවේ. මගේ සහයෝගය උමනා නැත්තම් කියන්නේ එතකොට මම ඈත් වෙලා ඉන්නම්. අපි මෙතෙන්ට ඇවිල්ලා නිකන් කෑ ගහලා කතා කරලා යනවනම් මිනිස්සු අපිව පන්නලා මේක වටකරන එක සාධාරණයි කියලා මම මෙතන කියන්න කැමතියි. හිටපු ජනාධිපති ප්‍රේමදාස ආර්යාවත් තිරුණඩේෂන්ගේ ගෙදරදී මේ කුමන්ත්‍රණයක් කරයි කියලා එතුමිය ගිහිල්ලා පරපතල ප්‍රකාශයක් කරා. මැඩම් ප්‍රේමදාස
අවුරුදු 87ක්. ඒතර ඒ වගේ කාන්තාව තමන්ගේ දේශපාලන ගණිකාවෘත්තිය සඳහා භාවිතා කිරීම තමන්ගේ හෙළුව වසා ගන්න භාවිතා කිරීම පිළිබඳව අපේ මේ සභාවේ තියෙන බලපතල කලකිරීම කරු කතා නැහැ කිතුම. ලොකුම දේශපාලන ගණිකාව විමල් වීරවංශ මහත්මයා ඊයේ එළියේදී මේ කතන්දරේ ඒ විදිහටම කිව්වා. මෙතුමා ගණිකාවන් ගැන කිව්වා මම ගණිකාවන් ඇසුරු කරලා නැති ඉඳන් ගණිකාවන්ගේ හැටි දන්නේ එතුමා ගණිකාවන් ගැන දන්නවා ඇති. අපි මේ පාර්ලිමේන්තුව ඇතුලේ කියපු චෝදනාව 100%ක් හරි අපි අම්මලාව පාවිච්චි කරලා ඩීල් දාන්නේ නැහැ. ශී වීරවංශර තිබුණ නඩුවක්. ඒක කල් දාගත්තා. ඒ කල් දාලා ඊයේ ඡන්ද දෙන්න ආවේ නැහැ විමල් වීරවංශ මහත්තයා ඉස්සර තමන්ගේ නෝනා පාවිච්චි කරලා ආණ්ඩුව සහයක දෙනවා කිව්වට පස්සේ අපි මීඩියා සභාවේ මාගේ නම යෝජනා කළේ. එහෙමනම් ඉල්ලාසෙන්න තිබුණා. එහෙම ඉල්ලාසුනෙත් නැහැ. මේගොල්ලන්ගේ නිරෝධය එළි වෙලා තියෙනවා. ඔබතුමාට පාලනය කරගන්න බැරි නම් මේ මිනිස්සු මේ සභාව පවත්වාගෙන යන්නේ තීරුමක් නෑ. පිස්සු වගේ හැසිරෙනකොට කොහොමද සභාව පාලනය කරන්නේ? ඉතාමත්ම ඉක්මනින් මේ සබ්ස්ටැන්ටිව් මෝෂන් එක මේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සහ ඒ පිළිබඳව ඡන්දය ලබා දීම මේ ප්‍රැක්ටිස් එක ක්‍රියාත්මක කරන්නට ඔබතුමා බැඳිලා සිටිනවා. එතකොට බලා ගන්න පුළුවන් කවුද ජනාධිපතිවරයාත් එක්ක හිටගන්නේ කවුද මහජනතාවත් එක්ක හිටගන්නේ කියන කාරණාව. If you want to question what the speaker's order is, you have to come by way of a no confidence, not keep on questioning. We all agree that parliamentary order is given by the speaker. That cannot be questioned. ඔබතුමාගේ වගකීමක් තියෙනවා මේ 225 වරප්‍රසාද වලට වැඩිය 120 වරප්‍රසාද රකගන්න. කතානායකතුමාගේ අභිමතය පරිදි ඕනෑම උපදේශයක් කතානායකතුමාට ගත හැකි කියලා. කටවරද්ද ගන්න එපා. ආවේගයට කටවරද්ද ගන්න එපා. මේ ආවේගශීලීව කතා කරන්න මට දේශපාලන අරසස් නැහැ. කරු කතානායකතුමනි, දැන් හොරාගෝගම කියද්ද මොකද්ද කේ? ඔබතුමා තමයි ඒකේ ගම් මුලා දෑනිය. මේ විහිළුව නතර කරන්න. මේක හරි තැනකට ගේන්න ඔබතුමා මූලිකත්වය ගන්න. වැඩ කරන්න පුළුවන් උගත්කමත් බුද්ධියක් තියෙන වෘත්තිකයන් පරිණතභාවය මිනිස්සු තිබ්බ බංකුව උඩ දීලා වෙන ටීම් එකකට දුන්න වැඩේ. දැන් මුදල් ලැබෙතුමා කියන අවුරුදු දෙකක් අඩුම ගාණේ යනවලු මේක විසඳන්න. අවුරුදු දෙකකදී විසඳුවාගේ එහෙම ටීම් එකක් දාගෙන අපේ විපක්ෂ නායකතුමාත් යෝජනා කළා ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එකක් හදන්න. අද ජනාධිපතිතුමා නිවාස 800, අගමැතිතුමා ඇමතිමණ්ඩලය නිවාස 800, අපි පාර්ලිමේන්තුව 800. මේ රටක් පාලනය කරන්න පුළුවන්ද? අපේ රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල ඔය නිකන් එහෙ ගිහිල්ලා ඉන්න එක නෙවෙයි තින්නේ තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන්ට රට වෙන යමක් කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ. ආණ්ඩුව දේශීය වශයෙන් පච වෙලා ජාත්‍යන්තර වශයෙන් උත් පච වෙලා මේ පාර්ලිමේන්තුව නිකන් මේ නපුන්සකේ වගේ ඇතිරෙන්න උත්තර නැහැ. ආණ්ඩුව මේ IMF එකේ සල්ලි එනකන් මේක ගේමක් ගහලා අල්ලගෙන තමයි යන්නේ. ඒක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. අර සිංහලෙන් කියවෙනක් තියෙනවා උපන්දාසිට කරපු බවුඩද වරක් වැද්දොත් කැලණිය කියලා. ඒ වගේ උපතුමා පසුගිය කාලේ කරපු දේවල් වලට සබාව දෙනවා. සබා කියන එක වැරදි. මේ විවාදයට ඉදි දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අද මුළු රටම හර්තාලයකට පත් කරලා තියෙනවා. මෙව්වට දේශපාලන පක්ෂ වගේ කියන්න ඕනි. මෙතන කාටවත් නැහැ කියන්න බෑ. ඒවට සම්බන්ධ නැහැ කියලා. කනකර උගස් තියලා ළමයිව විශ්වවිද්‍යාලයට අරින්නේ ළමයිට අධ්‍යාපනයක් ලබා දෙන්න. හැබැයි අද මේ ළමයි හැසිරෙන්නේ කොහොමද? මේ ළමයිව කවුද මෙහෙවන්නේ? ඊයේ දවස තුල බැරි වෙලා හරි අර රමුක්කන සිද්ධිය වගේ සිද්ධියක් වුණා නම් කවුද වගේ කියන්නේ? මේ පාර්ලිමේන්තුව තුල මේක මීට වඩා හොඳට කරන්න පුළුවන් කණ්ඩායමක් බාර ගන්නවා නම් අපි හෙට හරි මේකෙන් අයින් වෙලා යන්න සූදානම්. පාර්ලිමේන්තුව ජනාධිපති ධූරය කියන මේ ආයතන දෙකම හිතන විදිය පරණයි. අලුත් සමාජ අභියෝගවලට උත්තර හොයන්න දැනුමක් ශක්තියක් මේ ආයතන දෙකටම නැහැ කියලායි අද අපේ රටේ ජනතාව කියන්නේ. දැන් අද කට්ටිය කියන අරන් තියෙනවා මේ 225ම ඕන්නේ අලුත් 225ක් ගේමු. අපිට අයින් වෙන්න පුළුවන්. අපි අයින් වුණත් එන්නේ අපේ ලයිස්ට් ඊළඟ එක්කෙනා. වෙන කාටවත් එන්න පුළුවන් කමක් නැහැ. ප්‍රශ්නෙට විසඳුම් හොයන්න වෙන්නේ මේ ඉන්න පාර්ලිමේන්තුව අපේ 225ම එකතු වෙලා. මේකට එළිය විසඳුම් හොයන්න පුළුවන් කමක් නැහැ. රටේ මිනිස්සු සියලු දෙනාම එළියට බහැලා මේ මිනිස්සුත් ගුටි කනවා. රටේ මිනිසුන්ට කණ්ඩත් නැහැ. කතානායකතුමාට එන්න කියන්න එළියට බහැලා කතානායකතුමාට කියන්න පාර්ලිමේන්තුව මොනවද කරන්න කියලා. එක්කෝ පාර්ලිමේන්තුව නවත්තන්න ඕන. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව විසිරවන්න ඕන. එහෙම නැත්නම් විශ්වාස බැංකේ ගෙනල්ලා මේක දෙකෙන් එකක් කරන්න ඕන. මට කතානායකතුමාට එන්න කියන්න බැහැ. කතානායකතුමාට එන්න පුළුවන්. අරගල කරුවන්ට මේ මොහොතේ කඳුළු ගෑස්සලා ජල ප්‍රහාරය එල්ල කරනවා. මේ කතානායක ගෙන්නන්න. අපිට අද පක්ෂ නායක රැස්වීමේදී ලබා දීලා තියෙන පිළිතුරු අපිට සායමිකරවත් වෙන්න බෑ. අපිට අවශ්‍යයි වෙලාවක්. අපිට දිනයක් අවශ්‍යයි. කවද්ද මේ විශ්වාස බැංකේ සාකච්ඡා කරන්නේ? කතානායකතුමා මෙතනට එන්නේ නැත්නම් අපි කතානායකතුමාව අද අඩස්සිය ඇතුලේ තියාගන්නවා. කතානායකට ගෙදර යන්න දෙන්නේ නැහැ. කරුණාකරලා විශ්වාස බැංකේ දවස දෙනකම් මිනිසුන් අපි ඇතුළට ගේනවා. කතානායකතුමා ගෙන්නන්න. කතානායකතුමා ගෙන්නන්න. මේ නාඩගම කරන එක නවත්තන්න. මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය. මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය රකින්න විදිය. ප්‍රජාතන්ත්‍රවාදය. මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය. ඔව් වයසක මිනිස්සු යාර ගහන්න. මේ හරේ ප්‍රාණවන්ත දු
පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබන අවස්ථාවේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කතානායකවරයාගේ නිල කාමරය වෙත ගොස් සිදු ඇති තත්ත්වය පිළිබඳව කරුණු විමසා සිටියා. කරුණාකර විශ්වාස මංගල දවස දෙන්න. එළිය ගහනවා මේ හන්දිය. කඳුළු ගෑස් ගහනවා මේ ළමයි එක්ක ඉන්න අම්මලට ගහනවා. ජනතා නියෝජිත හැටියට අපිට වෙන විකල්පයක් නෑ ගරු කතානායක. ඒ නිසා අපතුමාගේ අපි වැඳලා ඉල්ලනවා. විශ්වාස මංගලට කාලය දෙන්න. එතකොට එහෙම බෑ. ඔබතුමාට යන්න වෙන්නේ නැහැ. අපි යන්නේත් නැහැ. ඔබතුමා පාර්ලිමේන්තුව අහලා. වහන්න එපා සංගර පාර්ලිමේන්තුව අහලා. මේක කරමු. හොඳ කරමු. මේ අපේ මංජන අපේ පාර්ලිමේන්තුව මේ ලබන සෞඛ්‍යකාරී විශ්වාස මංගලේ පාර්ලිමේන්තුව නැඳවලා ඉන්න විවාදයට ගමු අපි. रटे मिन हदसी नीति हदल उत्तर මිනිසුන්ට ගහන එක නවලකන්න ඕනේ ලබන සඳුදා පක්ෂ නායක රැස්වීමක් අපි කැඳවලා තියෙනවා එළියේ සිදුවෙන සිදුවීම් ගැන අපි ඇත්ත වශයෙන්ම කනගාටුව පළ කරනවා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ සම්පූර්ණ වාර්තාවක් අපි ලබන සතියේ පොලිස්පතිවරයාගෙන් කැඳවනවා පාර්ලිමේන්තුව මේ මාස 13 වෙනි දින පෙරවරු 10 දක්වා කල් තබන 17 හොදු විවේචනයේ නොබ්බට කිය මාධ්‍ය කලාවක් වෙනුවෙන් අප පෙනී සිටිනවා. ඒ නිසාම අප නිරන්තරයෙන් මතක් කළේ සහ මතක් කරන්නේ මේ පාර්ලිමේන්තුව මේ ආකාරයට නඩත්තු කිරීම මහා බරක් බවයි. දවසකට රුපියල් ලක්ෂ 60ක් 70ක් වියදම් කරලා නඩත්තු කරන්න තැනක්ද මේ? අදත් පාර්ලිමේන්තුව අපායක් වගේ වුණා. ගුටි ඇනගත්තා, කුණු හර්ප කියාගත්තා, ගහගත්තා, මරාගත්තා, දවල්ට කාලා hina වෙලා කට්ටියම එකට එකතු වෙලා යන්න ගියා කියලා තමයි ඉතින් අපිට නම් කියන්න තියෙන්නේ. අන්තිමට රෑට ඔය කට්ටිය එකතු වෙලා හීනියට පොඩි අඩියකුත් ගහලා මචල්ලා මචල්ලා කරට අත දාගෙන සතුටු වෙවි. අප මේ දිහා බලාගෙන උඩ පැනලා hina වෙලා ලබන පාර ඡන්දය දෙන්න හිතාගෙන ඉන්නවා. ඇත්තටම මේ පාර්ලිමේන්තුව මේ රටේ ධනය කාබාසනියා කරන විහිළු කෝලම් මඩුවක තත්වෙට අද වැටිලා අවසන්. ඒ නිසායි අප මීට සතියකට දෙකකට පමණ පෙර සිට යෝජනා කරන්නේ මේ සියලු දෙනාටම උඩින් බුද්ධි මණ්ඩලයකට රට බාර දෙමු කියලා. ඒ සඳහා ඇති නීතිමය බාධා ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ඓතිහාසික අර්ථ නිරූපණයක් මගින් ලබා ගන්නට උත්සාහ කරමු කියලා. අප යෝජනා කළ මේ බුද්ධි මණ්ඩලයට හරි අපූර්ව ප්‍රතිචාර දසතින් ලැබෙමින් පවතිනවා. මහා සංගරත්නයේ පවා අපට කතා කොට ප්‍රකාශ කළේ විවෘත සංවාදයක් මේ බුද්ධි මණ්ඩල සංකල්පය සඳහා ඉදිරියට ගෙන එන්න කියලයි. අපේ මේ ටෙලිවැකියට ලැබෙන ප්‍රතිචාර අතර සියත ආයතනයේට අම්බලංගොඩ ඉඳලම බස් රථයේ කැවිත් අපව ඊයේ මුණ ගැසුණා රංජිත් ජේ ජයකොඩි මහත්මයා. ඔහු බුද්ධි මණ්ඩලය ගැන මෙසේ ප්‍රකාශ කළා. මම සෑමදාම සියත සවස 6 න්ියුස් බලන ගෙන. පැමිණියේ අම්බලංගොඩ දළුකඩ ප්‍රදේශයේ සිට මම සියත න්ියුස් එකේ ගක්ම අගය කරනවා ටෙලිවිකියේ වැඩසටහන. ඒකෙත් මම විශේෂ දෙයක් දැක්කා බුද්ධි මණ්ඩලයක් ගැන කියනවා මේ රටේ ප්‍රශ්න විසඳීම සඳහා. ඒක ඉතා වැදගත්. ඒ නිසාම මට හිතුණා මේ සියත කාර්යාලයට ඇවිල්ලා එම මහත්මයලාට ප්‍රශංසා කරලා යන්න. මේ රටේ තියෙන ප්‍රශ්න වලට මේ වගේ විදියට කටයුතු කරනවා නම් මම හිතනවා විසඳගත හැකියි කියලා මේ ප්‍රශ්න කරදර වලින් තොරව. ඇත්තටම බුද්ධි මණ්ඩල සංකල්පයට
අද බුද්ධිමතුන්ගේ නම් යෝජනා කළ යුතු තිබෙනවා. එය පුරවැසි අයිතිවාසිකමක්. උදාහරණයක් ලෙස කෘෂිකර්මාන්තයේ ගමු. ඒ පිළිබඳ හසල දැනුම ඇති විද්වතුන් බෙරදෙනිය කෘෂි පීඨයේ ඕනතරම් ඉන්නවා. ඒ විද්වතුන් 15 දෙනෙකුගෙන් පමණ සමන්විත විශේෂඥ කමිටුවකට පූර්ණ බලතල දෙන්න ඕනේ අපේ රටේ කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන කෘෂිකාර්මික සැලැස්මක් සකස් කරන්න. ඒ අය මැති ඇමති ජනපතිට උඩින් කෘෂිකර්මාන්ත දියුණුව වෙනුවෙන් හදන සැලැස්මට ගොවින්ගේත් අදහස් අරගෙනම හදාවි. හැබැයි ඒ බුද්ධිමතුන්ට උඩින් කපුටෙකුටවත් ඉගිල්ලෙන්න බෑ. නැත්නම් ඒ අයට මේ ජාතියේ උපදෙස් ලැබුණොත් ඉතින් ඒ බුද්ධි මණ්ඩලෙන් වැඩක් නැහැ. ඇත්තටම මේ මැති ඇමතින්ට නෙවෙයි රටට ජනතාවට ඍජුව වග කියන බුද්ධි මණ්ඩලයක් හිටියනම් අපේ රටට මේ කල යන්නේ නැහැ. දැන් ආර්ථික අගාධෙන් ගොඩේමටත් ඇති එකම විකල්පය ඒක තමයි. ඔය පාර්ලිමේන්තුවේ ඇහෙන සිල්ලර කතාවලින් මේ රටේ ආර්ථිකය ගොඩ අරගෙන අපේ කුසගින්න නිවලා මේ රට විශාල මහනුවරක් වෙන එක වළක්වන්න ඒ අයගේ යෝජනාවලට බැහැ. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමග කරට කර වැඩ කරන්න පුළුවන් තව 10-15 දෙනෙක් අවශ්‍ය වෙනවා. අපේ රටේ විද්වතුන් විදේශගතව ඉන්නවා. ඒ වගේමයි ලෝකේ බොහෝ රටවල ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. ඒ රටවල් විවිධ අවස්ථාවල ගලව ගන්න උපදෙස් දීපු අය. ඒ අයගේ සහය අරගෙන බුද්ධි මණ්ඩල කමිටුවක් පත් කරගන්න ආර්ථිකයේ සඳහා. හැබැයි මතක ඇතුව ඒ අයට උපදෙස් දෙන්න කබ්‍රාල්ලා බැසිල්ලා නම් ඉතින් පත් කරගන්න එපා. ආර්ථික විශේෂඥ බුද්ධි මණ්ඩල කමිටුවට උඩින් කපුටෙකුටවත් ඉගිල්ලෙන්න බැරි තත්වයක් තමයි හදන්න ඕනේ. සියලු විෂයන් වලට බුද්ධි මණ්ඩලයක් පත් කරලා මේ රට ඒ විෂය ඔස්සේ අලුත් පාරකට යොමු කළ යුතුම තිබෙනවා. ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ නම් අපට ගැලවීමක් නැහැ. ඒ බව තමයි අද මේ ජනතාව පවසන්නේ. මේ 225 මේපා කියනවා. උගත් බුද්ධිමත් සභාවක් කරා මේක දැන් පාලනය වෙන්න ඕනේ. උගත් බුද්ධිමත් මිනිස්සු නැති රටක් නෙමෙයිනේ. විද්වත් මණ්ඩලයක රට බාර දිය යුතුයි කියන මතය තමයි තියෙන්නේ. පෙරරණ අලුතෙන් පත් කරලා තියෙනවා මහ බැංකුවේ අධිපති කෙනෙක්ව. එයා ඔස්ට්‍රේලියාවේ රටක සේවය කරපු කෙනෙක්. ඒ වගේ තවත් විදේශගත අය ඉන්නවා අපේ රටට සේවය කරන්න පුළුවන්. ඒ මොකද මේ 225 කිසිම වැඩක් වෙන්නේ නැහැ කියන මතේ ඔක්කොංගෙම තියෙනවා. අපි ගියමුකෝ 105ක් ගත්තා කියලා. ඔතන සාමාන්‍යයෙන් ඕ ලෙවල් පාස්වත් අය අඩුයිනේ. සාමාන්‍ය පෙළ පාස් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි දැනුම තියෙන අයත් අඩුයිනේ. මුළු රටම ඒගොල්ලෝ අයින් කරලා තියෙන්නේ. අපේ ඉන්න හොඳ උගත් තරුණ කොල්ලෝ කෙල්ලෝ දාන්න ඕනේ ගුලන් ඉස්සරහට. වටේටම හොඳ තියෙනවා. ගොඩක් ඉදි තියෙනවානේ ලංකාව දිනු කරනවා. බුද්ධිමන්තයෙක් කියන්නේ ඒ කට්ටිය හැම ශාස්ත්‍රෙම දැනුමක් එකතු වෙන්න ඕනේ. ඒ ශාස්ත්‍රවලට විශේෂඥ කට්ටිය හිටියාම අතරම මේ 225ට වඩා නම් හොඳ වෙයි කියලා හිතනවා ඉතින්. බුද්ධි මණ්ඩලයක් මෙතනට එන්න ඕනේ. එතකොට තමයි හරියට රට ගෙනියන්න පුළුවන්. හොරු නැතුව. ගත් විද්වත් මණ්ඩලයක් අවශ්‍යයි මේ රටට. දැන් මේක ඉස්සරහට ගෙනියන්න නම් නැත්තම් මේ රට තවත් අගාධර යනවා. දැන් ඉන්න අපේ මහා බැංකුව අධිපති වගේ කෙනෙක් ජනාධිපතිලා මොදලම දැන් ඉන්නේ ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ කැඳවා තිබුණා. ඒ රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. රටේ පවතින වත්මන් අර්බුදකාරී වාතාවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා. කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡාව පවත්වන බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවසුවේ. මෙවන විටත් එම සාකච්ඡාව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙනවා. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. අපේ රටේ ජනතාව මේ සටන ආරම්භ කළ මොහොතේ සිටම අප කරන ප්‍රකාශයක් තිබෙනවා. ඒ බව සනාථ කිරීමට තරම් අතිශය සාධාරණ යුක්ති සහගත සාධක අප ඉදිරිපත් කළා. ඒ තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන්සියට 95%කටම මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් පිළිබඳව අවබෝධයක් හැඟීමක් තර්කයක් බුද්ධියක් නැහැ කියලා. ඇත්තම කිව්වොත් මේ මොහොතෙත් මේ රට වැටි ඇති අගාධෙන් ගොඩ ගන්න මේ 225න් කීප දෙනෙකු අත විතරයි යාන්තමට සමහර යෝජනා තියෙන්නේ. අනිත් සියලු දෙනාම හිස් කල හිස් මුට්ටි වගේ හරියට බෙරේ වගේ හඬ තියෙනවා මැද හිස්. මේසා විශාල අර්බුදයකට රටම වැටිලා තියෙන වෙලාවක මේ අපායෙන් ගොඩ ගන්න මොකක් හරි කරන්න මේ අයට පුළුවන්කම තියෙන්න ඕනෙනේ නේද? මේ ගෙවුණු මාස දෙක තුන තුල එකම වැදගත් උත්තරයක්වත් මෙතනින් ආවේ නැහැ. ඒ බව මහානායක ස්වාමින් වහන්සේලාත් කිව්වා. කථානායකත් වරක් කිව්වා.
තුන්වේලම මෙහෙම සැපට කාලා කෑ ගහලා හූ කියාගෙන රණ්ඩු කරලා බුරාගෙන හපාගෙන යන්න නෙවෙයි ඔතනට ජනතාව තමුන්ලව පත් කළේ. දැන් ඊයේ දවස අරගෙන බලන්න නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලා පිටිය පත් කරගන්න ගහපු රිවර්ස් සෙල්ලම සාමාන්‍ය රංජිත් සියඹලා පිටියව අප විශ්වාස කළේ සියඹලා කාපු නැති කෙනෙක් ලෙසයි. ඊයේ එයත් සියඹලා කාලා නැහැ වගේ තමයි හැසිරුනේ. නමුත් සියඹලා කාලා තියෙනවා හොඳටම. බලන්නකෝ හොඳටම මුහුණ ඇඹුල් වෙලානේ ඉතිරි වුනේ. මට අවශ්‍ය උනේ විපක්ෂයේ ශක්තිය පෙන්වන බලවේගයක් බවට මේ අවස්ථාව පත් කරගන්න. හැබැයි විපක්ෂයේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම පිළිබඳ මගේ බලවත් කනගාටුව මම ප්‍රකාශ කරනවා. අපි ඊටම පැහැදිලිව කිව්වා විමල්ලා මෛත්‍රීලා වාසුලා ගම්මන් පිල්ලා එළියට එනකොටම සත පහකටවත් වැරදුනා. සත පහක් නෙමේ සතේකටවත් විශ්වාස නැහැ කියලා. මේ එන්නේ වක්‍රාකාරව ඩබල් ගේම් කාරින් කියලා අප ඊටම පැහැදිලිව කියලා දුන්නා. නමුත් ඒක අපට තේරුණාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු කණ්ඩායමට තේරුනේ නැති එකයි අවාසනාව. නියෝජ්‍ය කතානායක තනතුරට ආයේ රංජිත් සියඹලා පිටියොම ඊයේ පත් කරගත්තා. විමල්ලා වාසුලා ගම්මන්පිල්ලා මෛත්‍රීලා දයාසිරිලා ඔය ඔක්කොම විපක්ෂේ හිටියට විපක්ෂේ නෙවෙයි කියලා තේරුම් ගන්න තරම්වත් ඊයේ ඡන්ද විමසීම එනකන් සජිත් ඇතුළු කණ්ඩායමට අවබෝධයක් තිබුණේ නැද්ද? ඇත්තටම එහෙම අවබෝධයක් තිබුණේ නැත්නම් මේ රට ඔයාලා අතට දීලත් වැඩක් නැහැ, අන්තිමට රටටම අබසරණයි කියලා තමයි අපට කියන්න වෙන්නේ. දැන් රංජිත් සියඹලා පිටිය ඉල්ලා සුනාම මේක ගේමටම කියලා තේරෙන්නේ නැද්ද? ඒකනේ ආණ්ඩුවත් සියඹලා පිටියටම ඡන්දය දුන්නේ. ඒ කියන්නේ ඔය බොරුවට එළියට ඇවිත් විපක්ෂයේ ඉඳගෙන ඉන්න අය ඉන්නේ බොරුවට කියලා තේරුම් ගන්න. මේ අය විපක්ෂයේ අය නෙවෙයි. නමුත් අවාසනාවකට මේ දේශපාලනය කියවන්නේ නැති සජිත් ප්‍රමුඛ කණ්ඩායම ඉමිටියස්ව දාලා පරාජය කරලා පෙන්වුවේ විපක්ෂයට බලය නැහැ කියලයි. දැන් ඒ මැද්දේ තව විශ්වාසභංගයක් ගේන්න හදනවා. ඇත්තම කිව්වොත් ඔය කාට කාටවත් මැතිවරණයකට නම් යන්න බෑ. මේ වෙලාවේ ආවොත් ඔයාලා සියලු දෙනාම සෝදලා යනවා. ඒ නිසා විවිධ ජිල් මාඩ් දමමින් මේ අවාසනාවන්ත තත්වයට තවත් රට ඇදගෙන යන්නයි මේ හදන්නේ. දැන් මේ විමල්ලට ගම්මන්පිල්ලට දයාසිරිලට මේ වෙලාවේ ලොකුම ප්‍රශ්නය මේ සජිත්ගේ මව හේමා ප්‍රේමදාස මහත්මිය පොහොට්ටු නායකින් එක්ක මොනවදෝ මන්දා කුටු කුටු ගෑවලු. කලින් අපිට කිව්වනම් ඒගොල්ලොත් අපේක්ෂකෙක් දානවා කියලා එක්ක අපිට අපේක්ෂකෙක් නොදා ඉන්න තිබ්බා. හැබැයි අන්තිමම හොතේ තමයි මේගොල්ලෝ මිටියස් බාකිර්මා කරව දානවා කියලා ප්‍රකාශයට පත් කළේ. ඒ මොකටද? අන්න ඒක තමයි හේමා ප්‍රේමදාස මහත්මියව හම්බුනේ දැන් ඊයේ රැයි පෙරේද රැයි තිරු නඩේසන්ගේ ගෙදරදී. තිරු නඩේසන් තමයි කපුගම කළේ. පොහොට්ටුවේ නායකයෙක් තමයි හම්බුනේ. හේමා ප්‍රේමදාස මැතිණියත් එක තමයි කුටු කුටු ගෑවේ. මෙතනින් පැහැදිලිව පේනවා සජිත් ප්‍රේමදාස කරන්නේ රාජපක්ෂ පවුලේ කොන්ත්‍රාත්තුව. දැන් ඇත්තටම මේ හේමා ප්‍රේමදාස මහත්මිය පසුගිය දාක රණසිංහ ප්‍රේමදාස ගුණසමරුට ආවෙත් හරි අමාරුවෙන්. හේමා ප්‍රේමදාස මහත්මියට මේ කුටු කුටු ගාලා තිරු නඩේෂන්ලත් එක්ක මේ රට කරවන්න පුළුවන් කමක් තියෙනවා නම් ඉතින් එතුමිටම ওই රට බාර දීලා හැමෝම ගෙදර යන්නකෝ. මතකද මේ විමල් කාලයක් ලෝක බැංකුවේ ප්ලග් ගලවන්න ගියා, MCC ගිවිසුමක් එක්ක මැරෙන්න හැදුවා, ලෙමන් පප් කාලා මහින්දගේ තැඹිලි වතුර බීලා පොලිස් නිලධාරියෙකුගේ තොප්පියත් ගලවලා දැම්මා. දැන් අර හේමා ප්‍රේමදාස කෙනෙකුගේ ඇඟේ එල්ලෙන්න හඳනවා තිරු නඩේෂන්වත් අල්ලගෙන. පැන්ඩෝර කතාව එළියට ආපු වෙලාව මතකද? එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කමිටුවක් පත් කළා. තිරු නඩේෂන්ගේ නිරුපමා රාජපක්ෂගේ පැන්ඩෝරා පේපර්ස් වල ගනුදෙනු ගැන හොයන්න. අන්න ඒකට මොකද වුණේ කියලා අහලා බැලුවොත් හොඳයි නේද විමල් වීරවංශ? ඒක තමයි මේ වෙලාවේ වැදගත්. අවසාන වශයෙන් එකක් හරි පැහැදිලි. මේ කාටවත් ඇත්තම කිව්වොත් ප්‍රශ්නෙට විසඳුම් නැහැ. ඒ නිසා තමුන්ලා පාර්ලිමේන්තුවට වෙලා තියෙන දෙයක් කාලා සතුටින් ඉන්නකො. මේ අර්බුදේ රට ගොඩ ගන්න විශේෂයෙන් විවේචනයට ඔබෙන්ගේ යෝජනාවක් අප පසුගිය සතියේ ඉදිරිපත් කළා. ලෝකයේ විවිධ අර්බුදකාරී අවස්ථාවල ජාත්‍යන්තරයේ හැසිරෙන ආකාරය දිහා බලලයි අප එය යෝජනා කළේ. ඒ මානුෂීය ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවන්න කියලා. හැබැයි එහෙම කැඳවලා ඩොලර් නම් ඉල්ලන්න එපා. ආයේ හොරකම් කරගෙන යන්න නේද? ආධාර ලෙස පුළුවන් තරම් ඖෂධ, ආහාර, ඉන්ධන ඉල්ලන්න. මේ වෙලාවේ යුක්‍රේනයට එවැනි ජාත්‍යන්තර මානුෂීය ආධාර සමුළුවක් ක්‍රියාත්මක වෙනවා. අද
වෙනකොට ඩොලර් බිලියන 6.5ක් ලැබිලා තියෙනවා. ඔය සමහර තානාපතිලා මේ වෙලාවෙත් ඔය රටවල් වලට වෙලා පෞද්ගලික බිස්නස් කර කර ඉන්නේ. අඩුම ගානේ යාළව සම්බන්ධ කරගෙන වහාම මානුෂීය ආධාර සමුලුවක් කැඳවන්න. අප මාධ්‍ය ආයතනයක් ලෙස ලෝක දේශපාලනයේ අධ්‍යයනය කරමිනුයි මේ යෝජනාව මීට සති 1මාරකට පෙර ඉදිරිපත් කළේ. ඊට පසු විපක්ෂ නායකත් පාර්ලිමේන්තුවේදී ඊයේද පෙරේදද මේ මානුෂීය ආධාර සමුලුව ගැන කතා කළා. අද සුසිල් ප්‍රේමජාන්ත්‍ර මන්ත්‍රීතුමත් කතා කළා. දැන් වහාම ජාත්‍යන්තර මානුෂීය ආධාර සමුලුවක් කැඳවන්න පුළුවන් ක්‍රමවේදයක් හොයන්න. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න. නැත්නම් තව ටික දිනකින් බෙහෙත් නැතුව, කෑම නැතුව, ඉන්ධන නැතුව, ගෑස් නැතුව, අපට විදුලියක් නැතුව කලවරේම මැරිලා යන්න වේවි. ඉන්ධන පෙරවුම් හල් අසල යලිත් දිගු පෝලිම් දක්නට ලැබෙනවා. ඉන්ධන නැති නිසා ඇතැම් පෙරවුම් හල් වසා දමා ඇති බවද වාර්තා වුණා. මේ අතර දිනකට එක් පාරිභෝගිකයෙකු සඳහා නිකුත් කළ හැකි උපරිම භූමි තෙල් ප්‍රමාණය ලීටර් 5ක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඉන්ධන පෙරවුම් හල් අසල යලිත් දිගු පෝලිම් දක්නට ලැබෙනවා. ඊයේ රාත්‍රියේ මෙන්ම අද අලුයමත් ඉන්ධන ලබා ගැනීමට ජනතාව මහ වැසිද නොතකා පෝලිම් වල රැඳී සිටියේ මෙලෙසින්. ජනතාවතුරු කෙසේ වෙතත් මෙම පවතින ඉන්ධන අර්බුදය අද හෝ හෙට අවසන් වනු ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඉන්දියාවේ ණය ආධාර යටතේ මෙරටට රැගෙන ආ පෙට්‍රල් නෞකාවේ ඉන්ධන ගොඩබෑමද මෙවන විට ආරම්භ කර තිබෙනවා. කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් තෙල් බෙදා හැරීමේ කටයුතු සිදුවන ආකාරය අද උදැසන මෙලෙස දක්නට ලැබුණා. කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් ඉන්ධන ටැංකි රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම මෙලෙස සිදු කෙරුණා. කොළොන්නාව නිමාව මෙතන ක්‍රියාකරුම් කටයුතු වෙනදා 100ක් වෙනවා නම් අද 100ට 100ක්ම වෙනවා. ඒ වගේම මුතුරාජල පර්යාන්තය තොගතෙල් ගබඩා 11 ඇතුළුව සියලුම බෙදාහැරින් කටයුතු මේ මොහොත වෙනකොට කටයුතු කරගෙන යනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්න ඕනේ ඇත්තරම අපිට තියෙන්නේ වෘත්තීය අරගලයක් නම් අපේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් නම් අපේ සේවකයෝ නතර කරන්න අපිට කිසිම උවමනාවක් නැහැ. හැබැයි මෙතන තියෙන්නේ පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් කරන්න ලබන සටනක්. ඒ නිසා විශේෂයෙන්ම අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මෙතර දිනකට එක් පාරිභෝගිකයෙකු සඳහා නිකුත් කළ හැකි උපරිම භූමි තෙල් ප්‍රමාණය ලීටර් 5ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම සංස්ථාවේ අලවි කළමනාකාර චමින්ද සමරකෝන් මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව පැවසුවා. ලංකා භූමි තෙල් නිකුත් කිරීමේදී එක් පාරිභෝගික මහතෙකුට නිකුත් කළ හැකි උපරිම ප්‍රමාණය ලීටර් 5ක් බවට ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කිරීමට කිසිදු අවසරයක් ඉන්ධන පෙරවුම් මහල් වලට අද දින සිට ලැබෙන්නේ නැහැ. නමුත් දීවර ප්‍රජාව වෙනුවෙන් දීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ අවසරයක් මත ලිඛිත අවසරයක් මත ඒ අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය නිකුත් කිරීමට කිසිදු බාධාවක් නැහැ. කිසියම් ඉන්ධන පෙරවුම් මහලක් බූලි ඒ වගේම බැරල් වෙනත් භාජන වලට ඩීසල් හෝ වෙනත් ඉන්ධන වර්ගයක් නිකුත් කරනවා නම් ඒම ඉන්ධන පෙරවුම් මහල් සම්බන්ධෙමුත් අපි තීරණය කළ දෙවෙනවා. ඒ බෙදුම්කාර ධූර සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාකරනද ඒ අනුව එම ඉන්ධන හල්වල බලපත් අහෝසි කිරීමට දැනටමත් අපි තීරණය කළ තිබෙනවා. සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය ආණ්ඩුව එක්ක ඩීල් දාන බව ආණ්ඩුවේ නිවත් වූ පක්ෂ 11ක ස්වාධීන මන්ත්‍රී සංසදය පවසනවා. එම ඩීල් එකේ අරමුණ අන්තර්කාලීන රජයක් බිහිවීම වැළැක්වීම බවයි පක්ෂ 11ක සංසදය ප්‍රකාශ කළේ. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
ජනාධිපතිවරයා හැසිරෙන විදිය, අගමැතිවරයා හැසිරෙන විදිය, කැබිනට් මණ්ඩලය හැසිරෙන විදිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැසිරෙන විදිය, දේශපාලන පක්ෂ හැසිරෙන විදිය, ඒ වගේම ගත්තොත් විපක්ෂ නායක හැසිරෙන විදිය, විපක්ෂයේ පක්ෂ හැසිරෙන විදිය දැන් අපේ රටේ ජනතාවට ඉතාමත්ම සක්සුදක්සේ ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. මේ හැසිරීම ප්‍රායෝගිකව මේ අය කොතනද ඉන්නේ, මේ අය කොහොමද වැඩ කරන්නේ, මේ අය රට වෙනුවෙන් කොහොමද කටයුතු කරන්නේ කියලා. සුළුතරයක් ඒ අන්තර්කාලීන ආණ්ඩුව නිර්මාණ වෙනකම් වැළැක්වීම සඳහා කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ කරනවා. ඊයේ දවසේ ඒ අපේ අරමුණ මේ රටේ අරමුණ සම්පූර්ණයෙන් ඉටු කරන්න බැරි ඉටු වෙන බැරි වාතාවරණයක් නිර්මාණය කරේ ඒ රාජපක්ෂලත් එක්ක ඩීල් දාගත්ත සජිත් ප්‍රේමදාස මහත්තයලා. රණසිම්බලා පිටමැතිතුමා ශ්‍රී ලංකා පොජන පෙරමුණේ අපේක්ෂකෙක් නෙමෙයි, නියෝජ්‍ය කතානායක ධුරේ. එතුමා ස්වාධීන කණ්ඩායමේ නියෝජනය වෙමි තමයි එතුමා ඉදිරිපත් වුනේ. යෝජනාව ස්ථිර කරෙත් ස්වාධීන කණ්ඩායම. ඒ නිසා ශ්‍රී ලංකා පොජන පෙරමුණ ප්‍රමුඛ මේ වර්තමාන ආණ්ඩුව ගෙන යන්න උත්සාහ කරන උදවියට හොඳ පණිවිඩයක් ඊයේ දවසේ පාර්ලිමේන්තුව තුල දෙන්න පුළුවන් කමක් ලැබුණා. නමුත් කනගාටු කියන සමගි ජන බලවේගී මයිතන පල්ලෙහා මන්ත්‍රීවරු ගණනාවක් අපේ අදහසත් එක්ක හිටියා. නමුත් නායකත්වය සිහින දකිමින් ඉන්නවා ඊළඟ ජනාධිපති වෙන්න, ඊළඟ අගමැති වෙන්න. නමුත් අවාසනාවකට මේ රට කොතනින් කොතනට පත් වෙයිද දන්නේ නැහැ එතුමා ජනාධිපති වෙනකොට අගමැති වෙනකොට. ගෞරවනීය මහානායක ස්වාමින් වහන්සේලා මුල් වෙලා කැඳවන්න පාර්ලිමේන්තුවේ සීලුම පක්ෂ නායකයෝ උන්වහන්සේලා ළඟ කැඳවලා බලකිරීමක් කරන්න මේ රට අවුලකට ගෙනියන්න එපා. වහාම මේ අන්තර්කාලීන වැඩපිළිවෙලට එකතු වෙන්න කියලා. අපේ පැත්තෙන් අපේ යෝජනාව උනේ සර්වපාක්ෂික ආණ්ඩුවක් අන්තර්කාලීන ආණ්ඩුවක් ඒ ගැන වෙනම සඳහන් වේවි. ඒක වෙනුවෙන් අපි යම් යෝජනා ක්‍රියාත්මක අද වෙනතුරු ඒ කටයුතු සිද්ධ වුණේ නැහැ. ඒ නිසා අපි තාමත් ගෞරවයෙන් කියනවා අපිට ආයෙත් අවස්ථාවක් නැහැ ලැබෙන හැටි පාර්ලිමේන්තුව පාත්තා නැතුව නාඋනත් ඉදිරි දින කිහිපය තුළ මේ 225 නියෝජනය කරන පක්ෂ හා කණ්ඩායම් සියල්ල එකතු වෙලා මේ 225 තුළ යම් විසඳුමක් ලබා දීම ඉතාමත් වේගෙන් සිද්ධ විය යුතුයි. නොවේසේ නම් මේ රට ලේ විලකට තල්ලු වෙන්න පුළුවන්කම ලැබේවි. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නැති, මහින්ද රාජපක්ෂ නැති, මේ දූෂිත පවුල දූෂිතයොත් නැති ඕන සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ඉදිරිපත් වෙන විත්තිය මම ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ස්වාධීනයි කියන මිනිසුන් ස්වාධීනයි කියලා ඔප්පු කරලා පෙන්නන තව එක අවස්ථාවක් තියෙනවා. යටට ඇඳලා නැතුව එන්න හේමනම් ආයෙත් පාරක් විශ්වාස බංගෙටත් උදව් කරන්නේ නැත්නම් මයිතර මේ අරගලේ මයිතර මේ පාර්ලිමේන්තුවේ එතනින් එහාට වහලා දාන්න මේ රටේ ජනතාව කටයුතු කරන්න ඕනේ. මොකද මේ පාර්ලිමේන්තුව මහජනයා ඉල්ලන පාර්ලිමේන්තුව නෙමෙයි. ඔබේ ඥාතීන්, ඔබේ හිතවතුන් මහා පරිමාණයෙන් ජාතික ධනය කොල්ල කෑවා කියන චෝදනාව ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් කල යුත්තේ කුමක්ද? ඒ සොරකම් කළා යැයි සැලකෙන මුදල් සම්භාරය වහාම ඒ අයගෙන් ලබාගෙන රාජ්‍ය භාණ්ඩාගාරයට යොමු කරන්න. අපි කියනවා පුළුවන් නම් දැන් ආණ්ඩුවට බහුතරය තියෙනවා කියනවනේ. ආණ්ඩුවට බහුතරය තියෙනවා නම් මහින්ද රාජපක්ෂ මහත්තයෝ එක්කෝ ඉක්මනට ගන්න විශ්වාසභංග යෝජනාව. එහෙම නැත්නම් අග්‍රාමාත්‍යවරයාට විශ්වාසය තියෙනවා කියලා විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගේන්න. විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙනලා 113 පෙන්වන්න. තුට්ටු දෙකේ ලෝක පිළිගන්නේ නැති, රට පිළිගන්නේ නැති, ලංකාව විතරක් නෙමෙයි ලෝක හැමතැනම අද මේ ආණ්ඩුවට විරුද්ධව පෙළපාලිනවා. එදා ගුවන් යානා බුක් කරලා ටිකට් අරගෙන ඡන්දෙද දෙන්න ආවේ ගොඩබේ මහත්තයා ලොකු බලාපොරොත්තුකින්. ජනතාව මේ ආණ්ඩුවට විරුද්ධව කියන්නේ බැහැල ඵලයන් සඳුළු තලෙන් අපි කියන උඹලා ෆේල්. සියඹලා පිටියේ ජනාධිපතිතුමා අතරත් සුමාන දේක ලව් එකක් තිබුණානේ. ඉල්ලා සීම බාරගන්නේ නැතුව. ඉතින් ඒ ලව් එක දිගටම කන්ටිනියු කරන්න දන්නෙත් නැහැ. මේ ඔක්කොම එකතු වෙලා සියඹලා පිටියව දැම්මේ. නමුත් අපිට ඒකට එකඟ වෙන්නේ නැහැ. පැහැදිලිවම මේ එන ජනතා විරෝධය හමුවේ තවදුරටත් එතුමාට ඔය පුටුවේ රැඳිලා ඉන්න බෑ. සදාචාරාත්මක අයිතියක් නැහැ. එහෙවු තත්ත්වයක් ඇතුලේ මේ පුටුව ඇතුලේ රඳවලා ගැට ගහලා තියන්නේ විපක්ෂයේ පක්ෂ විසින් සිද්ධ කරන අමනෝඥ ක්‍රියාද, දැනුවත්කම ඇතුලේ කරන ක්‍රියාද කියන සැකය අපට තියෙනවා. ස්වාධීන වුණාය කියන මන්ත්‍රීවරු 40 ගාන ඔය කියන සැබෑ විදියටම ඔය තියෙන විශ්වාසභංගයට ඡන්දය දුන්නොත් අපිට ඉතාමත් පහසුවෙන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාව අපිට ගෙදර යවන්න පුළුවන්. හැබැයි මේකේ නොකරන දීගට කෝඳුරු තෙල් හත් පට්ටයක් හොයනවා වගේ මොනහරි නඩුවක් හදාගෙන මේක චක බ්ලාස් කරන්න දරන උත්සාහයෙන් තමයි වැඩි. මනුතම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය, මාස් හෝල්ඩිංස්, හේමාස් ආයතනය, CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම. හැමදාමත් වගේ ලෙංගතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා.
මේ දිනවල රටේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ජනතාව ඉන්නේ දැඩි පීඩනයක. ඒ නිසාම පවතින ආර්ථික අර්බුදයේ හමුවේ පීඩාවටපත් වී සිටින අපේම ජනතාව වෙනුවෙන් සහන ලබා දීම සඳහා ආරම්භ කෙරුණු ඩයලොග් මනුදම් මෙහෙවර දිවෙන පුරාම ක්‍රියාත්මකයි. එලෙස ක්‍රියාත්මක කරන මනුදම් මෙහෙවරේ තවත් එක් වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් දියත් කෙරුණා. ඩයලොග් ආසියාටා මාස් හෝල්ඩින්ග්ස් හේමාස් ආයතනය සීබීය සමූහය සර්වෝදේ ශ්‍රමදාන ව්‍යාපාරයේ සහ PwC ශ්‍රී ලංකා එකතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.